finish කරන්න යන්නේ මේ දැන් අපි දෙතුන් පාරක් බලන්න යන්නේ හදබග හරිද කියලා බලන්න කලින් double check කරන්න ඔයගේ whole timeline එක මේ තියෙන premiere pro වල export window එක මම මේක හැමෝම දැකලා ඇති ඉතින් export window එකට එන්න කලින් ඔයගේ අනිවාර්යයෙන්ම timeline එක double check කරන්න දාපු ඔක්කොම හරිද හරියට තියෙනවද කියලා දාලා ආයෙ documents time schedules ඔක්කොම බලන්න. ඔයා පාරක් වෙලාද මේක edit කරලා තියෙන්නේ කලින්ද edit කරලා තියෙන්නේ ඒ දෙවල් ටික පොඩ්ඩ බලන්න. Time schedule එක edit එකගෙන ගුණත් මාර tight මේ දවසර ඕනේ කිව්වොත් අනිවාර්යයෙන් මේ දවසර දෙන්න පාරක් කරන්න එපා මොන වැඩේ තිබ්බත්. හරි. ඊට පස්සේ docs ඔක්කොම ටික මම කලින් වගේ check කරන්න මේවා දාලා එතකොට ඒ ටික ඔයා කරා නම් ඒවා tick කරගන්න මේ යනක් අරගෙන ඔර්ගනයිසේෂන් ගෝ මෙතන හදන්න තියෙනවනේ මොනවාරි ඔයා ඔයාගේ වීඩියෝ එකක් හදුවා වුණත් ඔයා ඕන් නෝට් එකක් දාගන්න ඕන් නෝට් එකක් දාගන්න ඔයාගේ නෝට් එකක් මොනවද දාගන්න මොනවාරි වැරද්දක් තියෙනවනම් මේ ටික දාගෙන ඔයා ඔයාම මේ ටික අදලා ඔයාම ටික් කරලා ඒවා ක්ලෝස් කරලා දාන්න එතකොට ඒ වැඩේ ඉවරයි ඊසේ අපි යනවා එක්ස්පෝර්ට් වින්ඩෝ එකට මේ දින එක්ස්පෝර්ට් වින්ඩෝ එක ප්‍රීමියර් ප්‍රෝ වල ඩාවින්චි වල යන ලොකු එක්ස්පෝර්ට් එකේ පොප් අප් වෙන්නේ නැහැ ඒකම තමයි අන්තිමට තියෙන්නේ deliver page එක කියලා මේක බලන්න ඕන දේවල් ටිකක් මම පොඩ්ඩක් කියන්නම් මේ resolution එක පොඩ්ඩක් අනිවාර්ය double check කරන්න ඔයගොල්ලෝ මේ හදලා දෙන resolution එක කලින් footage එක වගේ resolution එක නැත්නම් 4K shoot කරලා 1080 වලින් export කරන video එකක්ද මේක මේ ඒ වගේ දේවල් ටික පොඩ්ඩක් බලන්න and inbuilt preset මොනවාට මෙතන පාවිච්චි කරනවද මෙතන preset window එක Sorry. එවෙන් වහ හරියට බල දාන්න නැත්නම් කස්ටම් එකක් දාන්න වට සෙට් වෙන විදියට. ඉතින් මේ වීඩියෝ සහ ඔඩියෝ බිට් රේට්ස් හරියට බලන්න මම කලින් කිව්වා වගේ ඔඩියෝ වල යන කිලෝ හර්ට්ස් ගණන හරියද වීඩියෝ එක යන බිට් රේට් ගණන හරියද ඒ වගේ දේවල් ටික ඩබල් චෙක් කරන්න ඔය සමානකට ගෙනව මේ ගොඩක් මම අහලා දෙන මේ කොහොම මේ අවුට් කරාට පස්සේ ක්වොලිටි එක ඩවුන් වෙලා නැණ කියන කතාව. ඉතින් මේක මේ එකක් මම කියන්නම් කවදාවත් ෆුල් HD එකක් ලින්ග් රෙකෝඩ් කරලා කැමරාවේ ෆුල් HD ලින්ග් රෙකෝඩ් කරලා කැමරාවේ මම FHD කියලා දානවා ෆුල් HD මම රෙකෝඩ් කරලා මෙතනින් 4K එක්ස්පෝර්ට් කරා කියලා කවදාවත් ඒ වීඩියෝ එක 4K වෙන්නේ නැහැ ඒක හොඳටම මතක තියාගන්න ෆුල් HD වීඩියෝ එකක් කරලා ඒක නැත්නම් අපි 1080p වීඩියෝ එකක් කරලා 2160p වීඩියෝ එකක් වෙන්නේ නැහැ මේක එක්ස්පෝර්ට් කරා කියලා මොකද එහෙම කරන්න කිසිම software එකකට අද වෙන දුර බෑ සහ කරන්න බෑ. මොකද ඔයා shoot කළ දිනේ full HD වලින්. ඉතින් ඒක හින්දා මට මේකේ quality එක වැඩි කරගන්න කියලා 4K preset එකක් දාලා export කරාට පස්සේ මේ megabytes ගන්න වැඩි වෙනවා. එකකින් වෙන්නේ අතරම meta files වල තියෙන මේ preset එක දාපු එකට අදාළ meta files වල ඒ file වලට අදාළ ඉලක්කම් ටික වැඩි වෙනවා මිසක් ඔයාගේ quality එක වැඩි වෙලා නැහැ. ඒකින්ද එහෙම කරගන්න වැඩක් නැහැ. හැබැයි ඔය 4K එකක් 1080 කරොත් ඒක කරන්න පුළුවන් දෙයක්. මේක බග් එකට බස්සන්න පුළුවන් දෙයක්. ක්වොලිටි එක. ඒක කරන්න පුළුවන්. නැත්නම් 1080 ගාලා 4K කරන්න බෑ ක්වොලිටි වැඩි ගන්න. ඉතින් මෙතනදී ඔය ක්වොලිටි එක ලොස් වෙනවා වගේ ගොඩක් අය කියන්නේ එක්කෝ රෙසලියුෂන් එක වරද්දලා දාගෙන මේ ටයිම් ලයින් එක හදද්දිම රෙසලියුෂන් වරද්දලා දාගෙන නැත්නම් එක්ස්පෝර්ට් කරද්දි බිට් රේට් හරියට බලන්නේ නැතුව දාලා සමහරවිට ඔය ප්‍රීසෙට් දැම්මම වීඩියෝ ක්වොලිටි එක ලොස් වෙන වෙලාවල් තියෙනවා. මේ සමාලාට ඉතින් ඒක පොඩ්ඩක් බලන්න ඒ අරෙන්න ඔයා ගහපු footage එක quality එක සහ camera එක මත depend වෙනවා ඔයාගේ video quality එක. ඉතින් නිකන් Canon normal camera එකකින් ගහලා cinema camera එකකින් වගේ quality එක expect කරන්න එපා කවදාවත්. ඉතින් ඒක එහෙම වෙන්නේ නැහැ. මොකද sensors වෙනස් ඔයා ගාලා තියෙන camera එකේ sensor එක වෙනස්, lens එක වෙනස්. ඒ වගේ දේවල් හින්දා ඉතින් ඒ වගේ quality එකක් ඉන්නේ නැහැ. එක එහෙමයි සහ මේක එක්ස්පෝර්ට් කරද්දි පාත් එක කොහෙද කියලා
දබජකරනවා හදපු දැනට කමද තනටමද යන්න කියලා තන් කලින් පහත්දකට කියලා සේවයි. අනිවාරෙන්ම මේක ඩිලිව කරන්න කලින් දැ මෙතන්ට එන්නේ ඇත්තරම ලාස් ප්ලේ බැක් එකත් කරලා මේ ගන උඩට එන්න ඕනේ. මේ අනිවාරෙන්ම ඩබල් චෙක් කරලා ප්ලේ කරලා බලන්න තුන් හතර පාරක් සවුන්ඩ් එක හරියද මන් දාලා දෙන ඉෆෙක්ට්ස් හරියද මේ ඔක්කොම ටික චෙක් කරලා බලලා එක්ස්පෝට් පැනල් එකට එන්න. හරි ඕන දැන් අපි එක බලලා එක්ස්පෝර්ට් කරා. එක්ස්පෝර්ට් කරලා පස්සේ මේ මොකද්ද මේ කතාව ෆයිනල් අවුට්පුට් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන්. මේකෙදි වෙන්නේ මේ බ්‍රෝඩ්කාස්ටිං කරන දන ටීවී ස්ටේෂන් එකක් කියලා කිව්වොත්. හරි ඉතින් මේකෙදි මේ කරන්නේ මේගොල්ලෝ මේ වවාහි දන්න මොකද කමර්ෂියල් එකද මේක ටීවීකට යන දෙයක්. ටීවීකට යන දෙයක් නම් ඔය හදලා තියෙන ෆෝමැට් එක සමහරවිට මේ ටීවී වල පෙන්වන්න බෑ. මං කිව්වා අර බ්ලැක් බාස් කතා වෙනවා මෙතනට සමහරවිට සහ මේ මං කිව්වා ගොඩක් ලංකාවේ ටීවී බ්‍රෝඩ්කාස්ට් කරන්නේ 780p 720p 480p 720p ඔය වගේ. ඉතින් ඔයා හදලා තියෙන රෙසලූෂන් එක 1080 හරි 4K හරි නම් මේගොල්ලෝ මේවා ඇක්සෙප්ට් කරන්නේ නැහැ. මොකද මේගොල්ලෝ මේවා කන්වර්ට් කරගෙන ඉන්නේ නැහැ. ඒ රෙසලූෂන් වල කන්වර්ට් කරද්දී බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒකින්ද එක්ස්පෝර්ට් එක හරියට කරද්දිම බ්‍රෝඩ්කාස්ට් එකට අදාළ වෙන විදිහට දේවල් කරන්න ඕන. ඉතින් එහෙම මොනවා හරි තියෙනවා නම් ඒවා චේන්ජ් කරලා ඔයා දෙන එකකට දෙන්න ඕනේ. සහ මේ ටයිම් මේ ඔක්කොම කරන්න එඩිටර්. හරිද? සහ මෙතන වෙද්දි ඩිරෙක්ට් ඉන්නවා. අර ප්‍රොඩක්ෂන් එක ඊට පස්සේ ඩිරෙක්ට් මෙතනට අනිවාර්ය වෙනකන් ඉන්නවා. ඩිරෙක්ට් අන්තිම වෙනකන් ඉන්නවා. කතාව පටන් ගත්තා නේද ස්ක්‍රිප්ට් රයිටින් ඇඩ් වුණාට පස්සේ ඩිරෙක්ට් අන්තිම බ්‍රෝඩ්කාස්ට් එකට යනකම්ම ඩිරෙක්ට් ඉන්නවා. ඉතින් ටයිම් චේන්ජ් වල මොනවා හරි තප්පර 10ක ගණමෙන්ෂල් එකක් නම් තප්පර 11ක් වෙලා නම් ඒ තප්පරේ අයින් කරලා වාට ආයෙක ඩිලිව කරන්න වෙනවා. ඉතින් මේක මුලින්දම අපි ඩොකියුමන්ට් කියවලා තමයි හදන්නේ. නමුත් මොනවා හරිම වෙලා තප්පරයක් හරි වැඩි වෙලා නම් ඒක කබල ආය හදලා මේගොල්ලන්ට යවන්න වෙනවා. ਉਹ දෙන එකකට දෙන්න වෙනවා. ඊට පස්සේ අනිවාර්යෙන් ඔය අන්තිමට තියෙන බෑකප් එක කරන්න ඕනේ. ඉතින් මේක ඔයා දීපු දවසට පහුවෙන්ද ඩිලීට් කරොත් වැඩි හරියන්නේ නැහැ. මේවා ඔයාට රෝ ෆුටේජස් ඩිලීට් කරන්න පුළුවන් මාස 3කට විතර පස්සේ. හැබැයි මේ ඔයා හදපු වීඩියෝස් පුළුවන් නම් බෑකප් කරලා වෙන හાર્ඩ් එකකට තියාගන්න. මොකද මේවා කවදා හරි මොන හරි දෙයකට වෙලා ක්ලයන්ට් ලා ඉන්න සමහර අය මාස 3-4 ගිහලා අර මගේ වීඩියෝ එක දෙන්න බලන්ද කියලා ඒකත් ප්‍රවාහන නැහැ කිව්වොත් ඉන්දරිමින්ම වීඩියෝ ස්ටෝ කරන්න විදිහක් හදාගන්න ප්‍රොජෙක්ට්ස් ලොකුවට කරනවා නම් සහ වයිසින් එඩිටර් කෙනෙක් නම් ඉතින් මෙච්චර ලොකුවට කරන්න නැත්නම් මේ බොරුවට මේවට සල්ලි නාස්ති කරන්න එපා. දැනට ඉඩ තියෙනවා නම් ඒ විදිහට කරන්න. මම කියන්නේ මේ මුළු කතාවම කිව්වේ එකක් තේරුම් ගන්න මම මුළු කතාවම කිව්වේ ඉන්ඩස්ට්‍රි එකේ යන විදිහට සහ ඉන්ඩස්ට්‍රි එකේ ස්ටෑන්ඩඩ් විදිහට සහ ස්ටෑන්ඩඩ් පොසිෂන්ස් කොහොමද මේකේ වැඩ කරන්න කියන විදිහට ඒක තේරුම් ගන්න. සහ මං උඩින් කිව්වේ මේ හැම එකම මේවා මිටවලා අතරම ඩීප් කතා කරන්න දෙන දේවල්. හරි අපි එහෙනම් ෆයිනල් එක දුන්නා. ඕවරෝල් ප්‍රඩක්ෂන් ලෝක් ෆ්ලෝ එක අපි එහෙනම් ඉවර කරා. මෙතනින් යහට තියෙන්නේ ප්‍රෝ ටිප්ස් 16ක්. මේක දැනගෙන ඉන්න ඕන සෙට් එකක් මම ඇඩ් කරා පොඩ්ඩක්. සහ වැඩිම අපි තන්නේවත් නැති සෙට් එකක්. ඉතින් අපි ඒකට මූව් වෙමු. ෆයිනල් ඩිස්ට්‍රිබියුෂන් දුන්න ඔක්කොම ක්ලෝස් එක ඉවරයි. අපි ඊළඟ ටොපික්ස් එක ප්‍රෝ ටිප්ස්. බී ඒ ප්‍රෝ. හරි බලමු අපි මේකේ මොනවද තියෙන්නේ කියලා මම දාලා. පළවෙනියටම තියෙන්නේ ෆෝල්ඩර් මැනේජ්මන්ට්. මේ ෆෝල්ඩර් මැනේජ්මන්ට් මම කලින් ගියාට එඩිටර් කෙනෙක් අනිවාර්යයෙන්ම ෆෝල්ඩර් මැනේජ්මන්ට් කියන එක අත්‍යවශ්‍ය දෙයක්. නැති වෙන්න බෑ. ඔයාට ෆුටේජස් හම්බෙනවා කලින් හරි. මේ ෆුටේජස් හම්බෙලෙම මේ හරියට ස්ටෝ කරගන්න එක සෑහෙන වැදගත්. සොරි. මේ ස්ටෝ කරගන්න එක සෑහෙන වැදගත්. ඉතින් මේකෙදී අපි පොඩි දේවල් ටිකක් කරනවා. ෆයිල් එක මං කිව්ව වගේ අර දුන්න ගමන් එඩිට් කරන්න යන්නේ නැතුව ඉස්සරහම ෆෝල්ඩර් එක ගිහිල්ලා ෆෝල්ඩර්ස් ටිකක් අපි හදාගන්න ඕනේ. ඒ හදාගන්න ගනින් පොඩ බලන දෙයක් තමයි මේ අපි හරියටම ස්ටෝ කරන්න යන මේක මේ රතු පාට පේන්නේ නැහැ නේ. කොහොමද රතු පාට මේ ලේස් එක ගන්න. කොහොමද රතු පාටේ මෙන්න මේ ෆෝල්ඩර් එකේ හරියට බලන්න ඕනේ.
දාන්නවාගේ හරි HD මේ HDD එකකට දෙනවා මේ hard disk මේ hard disk එකකට දෙනවා. ඉතින් fastest එකක් තියෙනවා නම් හැම වෙලෙම පුළුවන් නම් ඒකට copy කරගන්න. ඉඩ නැත්තම් footage එක විතරක් දාලා copy කරන්න ලෑස්ති වෙන්න එපා. මේ ඊට පස්සේ export කරද්දි VFX file එහෙම දාද්දි ඉඩ මදි වෙලා ඊට පස්සේ වෙන drive එකකට තමයි ඉතුරු කැල් එක දාන්නේ. ඒකින්ද එහෙම drive එකක් නැත්තම් HDD එකකටම දාන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. space එක වැඩිපුර තියෙන SSD එකක් වගේ තියෙනවා නම් ඒකට අනිවාර්යයෙන් footage දාන්න. මොකද මේවා run වෙද්දි ඔයාගේ live preview බලන්න premiere pro වගේම DaVinci pro මේ DaVinci resolve එක එහෙම සෑහෙන උදව් වෙනවා. live preview බලන්න හිර වෙන්නේ නැතුව. ඒකයි මම මෙතන පළවෙනිට මේ fast drive තියෙනවා නම් ඒවට footage ටික copy කරන්න කියලා කිව්වේ. ඊට පස්සේ පොඩ්ඩක් සාමාන්‍යයෙන් පුරුදු වුණාට පස්සේ වාට හිතෙනවා මේ imagine කරන්න පුළුවන් වාට දැන් කොච්චර මේ හිතන්න පුළුවන් වාට කොච්චර ඉඩක් විතරයි මේ අන්තිම location එක කරන්න කියලා. සාමාන්‍යයෙන් නිකන් මම නිකම්මද දැන් මේ සාමාන්‍යයෙන් හිතන්න පුළුවන් වෙන්න ඕනෙම කියලා නෙමෙයි. නමුත් ලොකුවට VFX නැන්ද ලොකුවට ඉඩ යන්නේ නැහැ. මොකද after effects files අපි දන්නවා render වුණාට පස්සේ GB කමාරය 2යි 3යි 4යි ඔහොමම එළියට එන්නේ තප්පර 10ක 15ක කෑල්ලක් වුණත්. මොකද 4K එකක් හදලා ඒකට VFX උදාලා render කරද්දී සෑහෙන ලොකු ෆයිල් එකක් export වෙන්නේ. ඉතින් අර නිකන් කටගාවට පිරලා දෙන drive එකකට මේ වගේ එකක් දාලා copy කරද්දී අන්තිමට VFX එක දාපු ගමන් මේක මෙහෙම fill වුණොත් එහෙම අපිට ඊළඟට premium pro එක අරද්දිම case වෙනවා ඉඩ නැහැ කියලා. ඉතින් ඒකෙන් ඉඳ ඊට පස්සේ වෙන drive එකක් හරගෙන දානවා. ඊට පස්සේ මේ දෙක sync වෙන්නේ නැතුව යනවා. ඔය වගේ ප්‍රශ්න ගොඩක් හිටියනවා. ඒකින්ද ලොකේෂන් එක ටිකක් හිතලා මේ වගේ දාලා drive එකේ ලොකම ඉඩ තියෙන එකකට දාලා හදා ගන්න පුළුවන් නම් වෙනම hard disk එක partition එකක් හදා ගන්නවා video edit කරනවා නම් ඒ වැඩ වලට. ඒකට වාගේ personal දේවල් මට දේවල් mix up වෙන්නේ නැහැ. ඊළඟ දේ මේ මම පල්ලෙහෙන් දාලා දෙන sub folderization එක. මේක අනිවාර්යෙන්ම කළ යුතු දෙයක්. හිටිර කෙනෙක් නා හරියට මේක ඉන්න අය මම මේ දාලා දෙනවා වගේ මේ මගේ bin එක එකක් මේ මගේ bin එකක් මම මෙතන දාලා තියෙන්නේ. අනිවාර්යෙන්ම මෙන්න මේ තියෙන විදිහට ෆෝල්ඩර්ස් ටික මේන්ලි හැදෙනවා. මේවා සමහර වෙලාවයි අයින් වෙන්න පුළුවන්. VFX නැති දෙයක VFX ෆෝල්ඩර් එකක් නැහැ. නමුත් පළවෙනියට අපිට footage දෙද්දී මෙන්න මේ හය අනිවාර්යෙන්ම හදා ගන්න. පළවෙනි එකෙන් කියන ඕඩියෝ ටිකතර තියෙන දේවල් ටික මම කියනවා. ඊළඟට බයින් එක්ස්පෝර්ට්ස් තියෙනවා නා. බයින් එක්ස්පෝර්ට් කියන්නේ සමහර වීඩියෝ අපි හදනවා. ලේසි වෙන්න හිතන්න නිකන් පාටි එකක් ගිහද හිතන්නකෝ. පාටි එක උදේ වඩුවේ මොනවා හරි දෙයක් වෙනවා, ඉවෙන්ට් එකක් වෙනවා. මම මේ ඒ දෙක එකතු කරලා තමයි වීඩියෝ හදන්න ඕන කියලා හිතන්නකෝ. මම සරලවම කියන්නේ. ඒතකොට පාටි එක දෙයක් වෙනවා නම් පාටි එක උදේ කෑල්ල අපි හදනවා එක වීඩියෝ එකක් විදියට. ඒ කියන්නේ ටයිම් ලයින් එකේ හදලා අපි එක වීඩියෝ එකක් විතර හදනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් අපි ටිකක් වෙලා ගිහිල්ලා අපි තව එකක් හදන ටයිම් ලයින් එක එක්ස්පෝර්ට් කරන්න පාට එකේ දෙවෙනි කැලල. ඉතින් මේ දෙවෙනි කැලල හැදුවට පස්සේ මේ දෙක වෙන වෙනම එක්ස්පෝර්ට් කරනවා අපි. එක්ස්පෝර්ට් කරලා පස්සේ මේ එක්ස්පෝර්ට් කරන ෆයිල් එක තමයි මේ බයින් එක්ස්පෝර්ට්ස් වලට අපි දාන්නේ. ඒ කියන්නේ රෙන්ඩර් කරන ෆයිල් දෙකේ අන්තිම කැලි දෙක. ඉතින් මේ කැලි දෙක අන්තිමකට දැම්මට පස්සේ අපිට පුළුවන් වෙනම සීක්වන්ස් එකක් මොකක් හරි ඕපන් කරලා මේක මේ එකතු කරන්න. ඉතින් ඒකට තමයි බයින් එක්ස්පෝර්ට් එක තියෙන්නේ. ඊළඟ පස්සේ තියෙනවා මේ දිනේ ෆයිනල් ෆෝ VR එක මම දාලා ග්‍රේඩ් එකෙන් එකට යවන එක. මේක පුළුවන් මේ කලර් ග්‍රේඩ් එක කියලා වෙනම ෆෝල්ඩර් එකක් හදලා ඒකට දාගන්න. වට PR සහ DR කියලා. ඒ කියන්නේ මේ PR එක ඇතුළේ තියෙන්නේ ප්‍රීමියර් ප්‍රෝ එකෙන් එළියට දාන ෆයිල් එක. ඒ කියන්නේ .xml එක ප්‍රීමියර් ප්‍රෝ වලින් එළියට දාන. DaVinci මේ DR එකේ තියෙන්නේ DaVinci එකෙන් DaVinci එකෙන් export කරන එක ප්‍රීමියර් වලට .xml ෆයිල් එකක්මයි. මේක මාරු කරගන්න එපා. මේකදී යද්දී යන්නේ .xml ෆයිල් එකක් විතරයි. හැබැයි මේකෙන් එළියට එදී .xml ෆයිල් එකයි මේකේ මේ ෆෝල්ඩර් එක ඇතුළේ ටිකක් ලොකුයි. footage ටිකයි කලර් ග්‍රේඩ් වෙච්ච දෙකම තියෙනවා. මේක ඇතුළේ සහ මේ ෆෝල්ඩර් එක සයිස් එක ලොකු වෙනවා ඔයාගේ වීඩියෝ ක්වොලිටි එක අනුව. ඉතින් ඒක තමයි මම ෆයිනල් ෆෝ PR කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ ෆයිනල් රෙන්ඩර් කියලා වෙනම ෆෝල්ඩර් එකක් හදාගන්න ඔයාගේ එක්ස්පෝර්ට් එකක් මොනවා හරි යනවනම්. මේක තමයි ෆයිනල් එක්ස්පෝර්ට් එක තියෙන්නේ. කියන්නේ අයි මේක වෙන මොනවාක්වත් තියෙන්න බෑ. සිංගලෙන් කිව්වොත් මේක තියෙන්න බුණා එක වීඩියෝ එකක් විතරයි. ෆයිනල් එක්ස්පෝර්ට් එකයි නම් ෆයිනල් එක්ස්පෝර්ට් එක විතරමයි ආයි වෙන කිසිම ෆොටෝ එකක් හරි ડોකියුමන්ටේෂන් එකක් මොකක්වත් තියෙන්න බෑ. ඊළඟට රෝ රෝ ගලම් මෙතනින් දාලා තියෙන්නේ ඔයාට හම්බෙන footage ටික රෝ හම්බෙන ටික.
ඒටික වාගමති ඉදිර සෆෝල් රැස් කර ගන්න ඩේවන්ඩේ හූන එකක් නැතන් චිප්වන් චිප්ටූ චිත්‍රී හෝම ඩේවන්නන්ඩේ ඩේටූ එහෙම නැත්දං ඩේනං එහෙමයි නයිඩ්නං එහෙමයි ඕන ඉදිහටවා පොඩ්ඩක් හදාගන්න තුරවාට ලේසි ප්‍රිමියගේ වුණත් ඇක්සස් කරන්න පුටේජ ටෙක්සෙක් ෝස් කියලා මෙතන හදලා තියෙන්නේ ටෙස්සෙක් පෝට්ස්වලදි වෙන්නේ මේ හරි යවන්න හරි වාට මොනවාරි එක්ස්පෝට් කරන්නට තියෙන දේවල් ටික මේ ටෙස්ට් බින් එකට එක්ස්පෝට් කරන්න එක මොනවාරි කලර් එක කොල්ඩ් එක බලන්න හරි වීඩියෝ එකේ සම්බල් ගැහැල්ලක් හරි මොනවාරි දේවල් ටෙක් නියම් අර බලන්න තියෙන දේවල් දා ගන්න එපා මේ ෆයිනල් එක්ස්පෝට් එක ඇතුළට ඒක කරදර යගන්න වෙන ෆයිනල් එක හොයන්නත් බෑ සම්පල් හොයා ගන්නත් බෑ එතෙම ටෙස්ට් වලට බින් එකක් වෙනම හදා ගන්න මෙතන තව එන්න ඕන අර කලර් ග්‍රේඩින් මං කිව්ව එක මේ 4PR කියලා දාලා තියෙන එක කලර් ග්‍රේඩ් කරනවා නම් මේක එහෙමයි මෙතන මම තව ෆයිල් එකක් කියන ඕගොල්ලෝ හදා ගන්න මෙතන ඇතර මම ඒක දාලා නැහැ මෙතන තියෙනවා කො මෙතන එඩිට් එක මම මෙතන අරගෙන නැහැ මේක මම මේ ඩාවින්චි වල කරපු ප්‍රොජෙක්ට් එකකින් ගත් එකක් මොකද දන්නවද ඩාවින්චි වල කරද්දී ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් කවදාවත් මේ ප්‍රීමියර් ප්‍රෝ වගේ ෆයිල් එකක් ඔයාලට හම්බෙන්නේ නැහැ මේ එඩිට් ෆයිල් එක .dra ෆයිල් එකක් ඔයාලට කොහෙවත් ස්ටෝර් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද කිව්වොත් DaVinci Resolve වැඩ කරන්නේ ඩේටාබේස් ත්‍රූ. ඩේටාබේස් වලින් තමයි වැඩ කරන්නේ මේක. ප්‍රීමියර් ප්‍රෝ වැඩ කරන්නේ ඒගොල්ලන්ට අදාළ ප්‍රීමියර් ෆයිල්ස් වලින්. නැත්නම් .pr ෆයිල් වලින්. මේගොල්ලෝ .dra ෆයිල්ස් කියන්නේ මේගොල්ලෝගේ තියෙන ඩේටාබේස් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම කොහෙවත් ඔයාලට මේ ඩොට් අර අපි ගිහලා නිකන් හොයලා ගන්න ප්‍රීමියර් ප්‍රොෆයිල් එක ඒ වගේ ෆයිල් එකක් නැහැ DaVinci ලාගේ ඩේටාබේස් වල තමයි සේව් වෙන්නේ. ඊටකින්ද වෙනම ෆෝල්ඩරයක් හදලා එඩිට් කියලා හදන්න අවශ්‍යතාවයක් නැහැ DaVinci වලින් නම් එඩිට් එක කරන්නේ. ප්‍රීමියර් කරන නම් අනිවාර්යෙන් කරන්න මොකද ඔටෝ සේවිං ෆයිල්ස් ඔක්කොම යන්නේ මේ ප්‍රීමියර් ප්‍රෝ එකේ මෙන්න මේ මම දාලා තියෙන එඩිට් කියන මේක ඇතුළට එකින්ද. ඉතින් බලන්නට ඕඩියෝ කෙනෙක් හදනවා. ඕඩියෝ කෙනෙක්ගේ හදන්නේ අපි මොනවාද මේ දාන SFX background BGs එකෙන් back BGs කියන background music වගේ දේවල් ටික අපි ඇඩ් කරනවා ඔඩියෝ කෙනෙකුට සම්පූර්ණයෙන්ම ඊළඟට edit එක ඇතුළේ තියෙන මම ඔයගේ premiere profiles save files ඒ වගේ main file එකේ වගේ දේවල් ටික c grade කියන මන්දර දාන color grade එක ඒක ඇතුළේ තමයි අර මම ගේ 4pr එකයි 4dr එකයි තියෙන්නේ 4dr කියල කියන්නේ .xml එක premiere pro එකේ ඉඳන් DaVinci Resolve එකට අරගෙන යන එක ආයිටසේ 4PR කියලා දෙන DaVinci Resolve එකේ ඉඳන් PR එකට ආයි අරගෙන එන ෆයිල් එක. ඊටසේ Premiere Pro එක ගල්ලා මේ 4PR එක ඇතුළේ දෙන .xml ෆයිල් එක import කරන ඕනේ. එතකොට තමයි අපිට color grade කරපු footage එක open වෙන්නේ. ඊළඟට කරපු folder එක තමයි open කරන්න final render එක මං කිව්වා වගේ final එක තියෙන එක ඇතුළේ. ඊළඟට එක තමයි VFX තියෙනවා VFX වල වෙනම එකක් හදාගන්න. ඒක ඇතුළේ තමයි තියෙන 3D scene නම් 3D scene 2D animation 2D animation කරන ඒවා ෆයිල්ස් ඒක ඇතුළේ After Effects ෆයිල් render ෆයිල් මේ විදිහම වෙනම හදාගන්න audio මොනවාට ගන්නවා නම් දැන් ඔන්න දෙන්නේ ඇත්තටම ෆයිල් folderization එක සෑහෙන deep normal ඔක්කොම දෙක එක folder එකට දාලා අමුණනවට වඩා ඔයාට අවුරුද්දක් ගිහිල්ලා මේක ඕපන් කරලා බලද්දි ඔයාට ලස්සන ෆයිනල් එක්ස්පෝර්ට් එක මෙතන ගත්ත ඔඩියෝ ටික මෙතන කලර් ග්‍රේඩ් කරපු ෆයිල් එක මෙතන ටෙස්ට් එක්ස්පෝර්ට් දීපුවා මෙතන ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එන්කාඩ් කියලා මං කිව්වා අන්තිමට අර වීඩියෝ එකේ අන්තිමට ලෝගෝ එකත් එක්ක කෑල්ල ඇල්ෆා කියලා කියන්නේ මං කිව්වා මොනවාරි ප්‍රොඩක්ට් එකක් එළියට දාටි ඔය 3D බ්ලෙන්ඩර් මායා වගේ සොෆ්ට්වෙයාර් වලින් කරන ඒ වගේ VFX වලට ගන්න මං ඇල්ෆා එකක් නිකම් පෙන්වන්නම් ඔයගලට. ඇල්ෆා සමහරට මේ සමහර නෙමෙයි බාගෙන මේ කමර්ෂල් වල ඔය වගේ දේවල් මේ තියෙනවා. ඔය දන්න මේ කමර්ෂල් වල ඔගොල්ලෝ මේ බෝතල් කරගෙන ඔය වගේ දේවල් දැකලා තියෙන්නේ. මේව ඇත්තම හදන්නේ මේ මාය 3D මේ 3D software වලින් මායා බ්ලෙන්ඩර් වගේ. ඉතින් මේ තන 3D ඉන්ට්‍රස්ට් එක ඇති. ඉතින් මේවා අපි හදන්නේ මේක හොයදන් මේ බෝතල් කරගෙනවා කියලා.
මේ කැරකෙන එක ඇනිමේට් කරන්නේ මායවලින් මේ මේ මායවලින් එහෙම නැත්නම් බ්ලෙන්ඩර් වලින් තම ඇල්ෆා එකක් උගලන්ට පෙන්වන්න ගඩබගක් නැහැ මේ ටොනික් මෝඩිය අපි ගමු මේ ටොනික් මෝඩිය මේ හරි කලයක දාලා මෙහෙම එක්ස්පෝර්ට් කරනවා කියලා හිතන්න මේ බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක 3D ඉන්ටරස්ට් එකක් දාන්නවා ඇති මේ බ්ලෙන්ඩර් සොෆ්ට්වෙයාර් එක ඉතින් මේකෙන් කරන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ මොඩල් එක හදලා මේව ලයික් කරලා ඔක්කොම කරලා මේක එක්ස්පෝර්ට් කරනවා තනි ට්‍රාන්ස්පරන්ට් ලේයර් එකට මේක තමයි මේ ඇල්ෆා කියලා කියන්නේ කරාට පස්සේ අපි කරන්නේ මේ බෝතලයට ඇනිමේෂන් කරලා තියෙන්නේ ඉතින් මේ ඇනිමේට් කරපු බෝතලයට කරන්නේ අපි මේක ආෆ්ටර් හෝම් මොනවාරි එකකට දාලා අපි ඒවා මේ බෑග්ග්‍රවුන්ඩ් දිලා ලස්සනට ඒවා හදනවා. ඉතින් ඒක හින්දා මේ ඇල්ෆා හරියට කොහෙලාද බලන්න ඕන මම වගේ ඒක VFX කරපුවා සහ ඒව ස්ටෝ කරන්නේ මේ ඇල්ෆා කියන ෆෝල්ඩර් එකට එහෙම දේවල් වෙනව නම් විතරයි හැම එකටම ඒව වෙන්නේ නැහැ. ඉතින් ටෙස්ට් එක්ස්පෝර්ට් මම ගිහම මොනවාරි කට් කරපුවා එහෙම නම් කට්ස් කියලා මම දාලා තින්නේ සම්පූර්ණයෙන්ම ෆයිනල් රෙන් එකට කලිනුත් අපි ෆයිනල් එක්ස්පෝර්ට් කරනවානේ. තවද මතක තියෙන මේ ෆයිනල් රෙන්ඩ් එකේ තියෙන ෆයිනල් එක විතරයි ආ. කෙන එකයි තියෙන්නේ. වෙන මොනක්වත් නැහැ. නමුත් මේ 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 ටෙස් එක්ස්පෝර්ට් එක ඇතුලේ ෆුල් රෙන්ඩර්ස් තියෙන්න පුළුවන් අපි සාම්පල් එක අබෝව අපි අපිටම රෙන්ඩර් කරගත්තේ ඒවා. එතකොට සමහරවිට ෆයිනල් කට් එක බලලා අපි කියනවා හරිද මේක හරි. එහෙනම් ඊළඟට එක්ස්පෝර්ට් එකක් ගහලා ඔය ෆයිනල් රෙන්ඩර් එකට ඒක දාගන්න ඕන. නැතු මේක ආයතන කියලා බේස් කරන්න එපා. අයක දෙන්න කලින් ආයෙ ඩබල් චෙක් කරන්න අතන්ට දාන්න කලින් මොකද ඒක තමයි ෆයිනල් රෙන්ඩර් එක කියලා යවනවා නම් ඌ කාට හරි දෙන්නේ. එතකොට ඒක එහෙමයි. ඊට පස්සේ මෙතන මිඩ් කට් කියලා දාලා දෙන මැද්දේ මොනවා හරි කපනවා නම් ඊට පස්සේ මග්ග රෝ කියලා දිනේ මැග් 1 මැග් 2 SD 1 day 1 ඔය වගේ විදිහට වාට කැමති විදිහට රෝ ෆයිල් එක මැනේජ් කර ගන්න පුළුවන්. ඊට පස්සේ ડોකියුමන්ටේෂන්ස් ડોකියුමන්ටේෂන් කියලා ෆයිල් එකක් අනිවාර්යෙන් හදා ගන්න එහෙම දේවල් තියෙනවා නම් එතකොට ඒක ඇතුලේ තමයි ප්‍රසන්ටේෂන් ෆයිල්ස් ડોකියුමන්ට්ස් මේ word file scripts changes තියෙන notes not නෙමෙයි අතන මෙතන මේ notes ඉන්නෝනේ අකුරු miss වෙලා මෙතන මේ notes changes not change note එකත් මොකද තියෙන note ඉන්නෝනේ changes note මොනාරද තියෙනවා නම් ඒවා හදන්නේ මෙතන මේ දාන්නේ මෙතනට digitally තියෙනවනේ නැත්නම් පොතු පොලි පැනකුයි අරගෙන ඒවා ලියලා බබලා හදන්න clients made කියලා දාලා දෙන්නේ clients materials දියා දෙන ලෝගෝස් ෆොන්ට්ස් කලර් ෆෝමට් පැලට් මොනවාරි දිනන නම් ඒවා එකට දාගන්න. ට්‍රෑෂ් බින් එක කියලා මම දාලා දෙන්නේ සමහරවිට අපිට ඕන නැහැ කියලා හිතෙන ෆයිල් අපි ඩිලීට් කරනවා. Shift delete ගාලා කවදා ඩිලීට් කරන්න පායවා. ඕන නැහැ වගේ ට්‍රෑෂ් බින් එකක් හදලා මේ බින් කියලා දාලා තිබුණ මේ අරක දෙන මේ රීසයිකල් බින් එක නෙමෙයි. මේ වගේ ෆෝල්ඩ් එකක්. මේ ඒක හදලා ඒකට දාන්න ඕ සමහරවිට මේකට දාපුවා ආයි ගන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක තමයි බේසික් ෆෝල්ඩර් මැනේජ්මන්ට් සිස්ටම් එකේ ඩිලීට් කරනගේ. අපි යන ඊළඟට ප්‍රෝටික් නම්බර් 2 ටිප් නම්බර් 2 බැකින් අප් ෆුටේජ් මංගලින්ග වගේ මේකෙ තියෙන ෆාස්ට් ඩ්‍රයිව් වලට ඔයගොල්ලන්ගේ ෆුටේජස් බැකප් කරගන්න මංගගේ 1 2 3 බැකප් එක පුළුවන් නම් 1 2 3 කියලාද 1 2 එක පුළුවන් නම් බලන්න ඩිෆරන්ට් ඩ්‍රයිවර්ස් වලට දාන්න මොකද ඒක ගොඩක් ලේසි මොනවාරි අවුලක් ගියොත් අනිත් එකෙන් ගන්න පුළුවන් සහ මේ ෆයිල් ලොකේෂන්ස් කාටරි මතක නැත්තම් සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් ෆයිල්ස් තියෙන දෙන මතක නැත්නම් අනිවාර්යෙන් ඒව කොහේ පොතක් තියාගෙන ලියා ගන්න මතක නැත්නම් ෆයිල් පාත් මොකද අපි දන්න ෆයිල් හැමදැනම දානවා ඒකෙන් දැන් මම ෆයිල් පාත් මැනේජ්මන්ට් එක ඉස්සලාම දැම්මේ ඒ දාලා සමහරවිට මතක නැත්නම් ෆයිල් පාත් ලියලා තියාගන්න මේක තියෙන මේ ඩ්‍රයිව් එකේ මෙන්න මේ ෆෝල්ඩර් එක අස්ස කියලා ඊට පස්සේ ක්වොලිටි එක ඩ්‍රයිවර්ස් වල අනිවාර්යෙන්ම බලපානවා බාල ඩ්‍රයිවර්ස් වල දාන්න එපා ඔයාගේ ලක්ෂ ගණක් හෝ කොයි විලාව කැප කරලා ගත්ත වීඩියෝස් ඩ්‍රයිව බාල මේ නිසුල දාන්න එපා අනිවාර්යෙන් ක්වොලිටි එක බලන්න ඒවා ස්ක්‍රැච් වෙලාද ඒ වගේ මේ ෆ්ලැටර්ස් ඩැමේජ් වෙලාද හાર્ඩ් ඩිස්ක් ඩැමේජ් වෙලාද හાર્ඩ් ඩිස්ක් වල හෙල්ත් එක අනිවාර්යෙන් බලන්න හැම වෙලෙම අපි ස්ටෝර් කරන විදිහට මේ ෆයිල්ස් ඒවා බලන්න නැහැනේ ඉතින් ඒක බලන්න හරි ඊළඟට ක්වොලිටි එක මම මට ඊට පස්සේ මෙලම ක්වලිටි ට්‍රාන්ස්ෆර් ඩ්‍රයිව් මේ ඩිවයිසස් පාවිච්චි කරන්න පින්ස් උනත් SD කාඩ් උනත් ක්ලාස් වලින් අපේවා පුළුවන් නම් පාවිච්චි කරන්න බලන්න සෑහෙන වැදගත් කාට උනත් එතකොට
කොලිටිය එකක් තියෙන ඉමේජස් ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව වගේම කාට ට්‍රාන්ස්ෆර් කරද්දි ඒක ඩැමේජ් වෙන්න තියෙන අවස්ථාව අඩුයි. ටිප් නම්බර් 3 ටෙස්ට් කලර් ග්‍රේඩ්. අතන තියෙන මං ග්‍රේඩ් කරපුවා මේක දැකලා ඇති කට්ටිය. හරි මෙතනදි වෙන්නේ අපි සාමාන්‍යයෙන් ෆුටේජ් එක හම්බුනහම එකපාරට ග්‍රේඩ් කරන්න යන්නේ නැහැ. මුළු ෆොටෝස් ටිකම දාගෙන රිසෝල් එකට ඇදලා දාන්නේ නැහැ. පුරුද්දක් විතර කරන්න නිකන් හිතෙන ෆුටේජ් එකක් අරගෙන ටිකක් වයිඩ් එකක් නම් ටිකක් හොඳයි. ගොඩක්ම ක්ලෝස් අප් නැතුව මේකේ මේ වයිඩ් ෂොට් එක මම මේ මූණට කියලා ළඟට දාලා තින්නේ. මේ සහ මේ ටෙස්ට් එකක් නෙමෙයි මේ. ලේක එකක් මේ ටිකක් බලන්න මේ මේක කරද්දි ඩ්‍රයිව් එකට දාගන්න ඕනේ ෆාස්ට්‍රස්ම ෆාස්ට්‍රස් මොනාරි තියෙනවා නම් ස්පේස් එකට දාගන්න. ඩාවින්චි රිසෝල් වල අනිවාර්යයෙන්ම ඩ්‍රයිව් එක ෆාස්ට් වෙන්න වෙන්න ඔයාට ලයිව් බලන්න පුළුවන් කේපබිලිටි එක වැඩි ඉර වෙන්න නැතුව ගැස්ස ගැස් කියන්නේ නැහැ. මේක නෑ මගේ ඉතින් වැඩදිලා වැඩිච්ච දෙයක්. මේක වැඩ තියලා අපි බලන්නේ ටිකක් මොන වගේ ටෝන් එකක් දෙන්නේ මොන වගේද එෆෙක්ට් එකක් දැම්මොත්ද මේකට ගන්න පුළුවන් මේ ටෝන් එක මූඩ් එක මොන වගේද අර රිෆරන්ස් බල බල හරියට කලර් ග්‍රේඩ් එකක් කරන්න මොන වගේ මූඩ් එකද විශේෂයෙන්ම මූඩ් එක ඉතාම වැදගත්. මේජ් කරගෙන හරියට කලර් ග්‍රේඩ් එක කරද්දි මොකද මේ දේවල් අර නිකන් ඔක්කොම ටික ඕපන් කරගෙන කරද්දි ටිකක් හරියන්නේ නැති වෙන මොනවා සමහරවිට මේක මේ මූඩ් එක අපි මේකේ හදලා මේ මේකේ කොපි එකක් අරගෙන අපි අරකට දාදි අපි වෙලාව ඉදිරි වෙන එකක් සහ ඇඩ්ජස්ට්මන්ට් ගන්න දෙන වෙලාව සෑහෙන අඩු වෙනවා. සහ මේකේ දාලා තියෙන රෙෆරන්ස් පාවිච්චි කරලා සහ අපිට දීලා තියෙන රෙෆරන්ස් මොනවාරි පාවිච්චි කරලා අපිට හොඳ ග්‍රේඩ් එකකට යන්න පුළුවන් එකක් හෝ දෙකක් ක්‍රියේට් කරලා. දැන් හොයි දැන් මේ ටෝන් එක මට දැන් සැටිස්. එහෙම වුණොත් මම යනවා අනිත් ෆුටේජ් වලට ලොකු ප්‍රොජෙක්ට් එක ඇරලා මේක මෙතනට කොපි එකක් කරගෙන තව ඇඩ්ජස්ට්මන්ට් පොඩි පොඩි මයින ඇඩ්ජස්ට්මන්ට්ස් කරලා චූටි මේ කන්ට්‍රාස්ට් නම් එහෙමයි මේ ටෝන්ස් නම් එහෙමයි වගේ දේවල් හදලා ඕවරෝල් ලුකප් එකක් මේ වගේ එන විදිහට හදාගෙන අරකට යද්දි ගොඩක් ටයිම් එක ඉතුරු වෙනවා. එතකොට අපිට ලොකු වෙලාවක් ෆුටේජ් අරගෙන දඟලන්න ඕනේ නැහැ. මැෂින් එක පර්ෆෝමන්ස් අඩුයි වගේ ලොකු වෙලාවක් යන්නේ නැහැ මේ වගේ දෙයක් කරන්න. ඒකයි මට මෙතන මේ ටෙස්ට් කලර් ග්‍රේඩ් එක දාන්න ඕනේ. ඊළඟට යනවා අපි මේකේ මේ ටිප් නම්බර් 4 වලට ප්‍රෝ ටිප්ස් වල. මේ කලර් ග්‍රේඩ් එක ගොඩක් දෙනා හිතෙනවා මේකත් මම කරපන්නත් මං කරා කියලා කියන්නේ මේ තංගුලෙන් ගත්ත කියලා ඉතයි. ටිප් නම්බර් 4 මේ රිග් එක බලපාන කලර් ග්‍රේඩ් එකට. මේක අරගෙන තියෙන්නේ බ්ලැක් මැජික් බෝගර් සිනමා 4K එකක්. ඉතින් මේකේ ඔයා හිතන්න මේකම ගත්තනම් සෝනි එකකින් හෝ කැනන් එකකින් මේ ෂාප්නස් එක ක්වොලිටි එක දැන් මේකේ ලොකු ෂාප්නස් එක අපේ මේ ස්ලයිඩ් එකට දාලා තියෙන්නේ මම ක්වොලිටි එක මේ අඩු කරලා ෂාප්නස් එක ක්වොලිටි එක සහ මේ කලර් වල වෙනස්කම් තියෙන මුලන් කැමරා එකේ රිග් එක මද ඒකයි මම මේ අනිවාර්යෙන් දාන්න හිතුවේ. මොකද මේ DSLR සහ සිනමා කැමරා වල ක්වොලිටි එක ටිකක් වෙන දෙයක් තමයි. මේ සිනමා කැමරා වලින් ගන්න දේවල් DSLR වලින් ගන්න හිටපු ගමන් අමාරුයි. හිටපු ගමන් මේ එක සමහර කලර් සජීව කරන්න හරි අමාරුයි DSLR වලින්. මොකද මේ සිනමා කැමරා වල ඉමේජ් සෙන්සර් සෑහෙන ක්වොලිටි වැඩි හින්දා ඉතින් ඕවරෝල් ටෝන් එක ගදර මුණා වුණත් හර ඒ කලර් ටෝන් එකම හරියටම 100%ක්ම ගන්න සමහරට අමාරුයි සහ සොෆ්ට් කලර්ස්. දැන් බලන්න මෙතන මේ ස්කින් එක මේ දේවල් නිකන් මූණ ටිකක් අර ක්‍රිස්පි ස්මූත් ගතියකට තියෙනවා නිකන් අර බටර් වගේ ලුක් එකක් තියෙනවා. නමුත් සමහරට අර මංගේ වගේ ලොග් වල වගේ ගැහුවොත් මේ ගහලා තින්නේ බ්ලැක් මැජික් රෝවලින්. ඉතින් සෝනි එස් ලෝගේකින් සෝනි වලින් සමහරට ගැහුවම වෙන්නේ අර වගේ සෝනි නෙමේ මොන DSLR ගොඩක් ලාට ගැහුවම වෙන්නේ අර ක්‍රිස්පි ගතිය ගන්න චුට්ටක් විතර අමාරුයි. මේවට වඩා සාපේක්ෂ ගන්න බැරුව නෙමේ සාපේක්ෂව මේවට වඩා අඩු. ඒකින්දයි ගොඩක් ෆිල්ම්ස් හරි ඇලෙක්සා
XT ඔය වගේ ලොකු කැමරාස් වලින් හදන්නේ සායව මිල තාම අධිකයි සහ මේ lenses මේවට එන lenses උත් 90 image quality වෙනස් වෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ හැමෝම දන්නවා wide lens එකක් දාලා ගන්න image එකට වඩා prime lens එකක් දාලා ගන්න images වල ටිකක් quality වැඩි ටිකක් නෙමෙයි quality කොහොමද වැඩි සහ image වල color reproduction කරනවා lazy ඕකම කැසියරම කැමරා වල දැම්මත් ඔය කතාවම තමයි වෙන්නේ වයිඩ් එක වගේම ඒගොල්ලන්ගේ වයිඩ් වල මං කිව්වා T කියලා සීරීස් එකක් තියෙනවා කියලා කලින් හිටියනම් T සීරීස් වල lenses වල මාරම super sharp වගේම color reproduction සෑහෙන වැඩි. ඉතින් අපි මේ lenses ගැන කතා කරත් ඔය විදිහම තමයි අනිවාර්යයෙන්ම color grade එක depend වෙනවා rig එක මත. මොකද හරි rig එකක් නැතුව ගහලා එක පාටම නිකන් DCB හරි නැත්නම් මේ ලොකු කැමරා එක achieve කරන්න හරි අමාරුයි. මේ රිග් එක සාමාන්‍යයි නම් ඒක ඇත්ත රිග් එක දැන් එතන A7III එකකින් ගන්න ක්වලිටි එක ගහලා කලර් ග්‍රේඩ් කරන ගයි කනන EDD එකක් හරි ගනන් ඔය පරණ 7D ඔය වගේ 5D Mark 4 ඔය වගේ ගහන ඒ වගේ වෙනසක් තියෙන ලොකු වෙනසක් වෙන කලර් ග්‍රේඩින් වල සහ දාන ලෙන්ස් වල එතකොට ලෙන්සස් බලා බානවා ඉතින් මම ලෙන්සස් අනිවාර්යෙන් ගැන මම අන්තිමට පොඩ්ඩක් කියනවා ඉතින් මේ සහ මේ කලර් ග්‍රේඩ් කරද්දි වීඩියෝ කම්ප්‍රෙෂන් ෆෝමැට් සහ රෙසලූෂන්ස් බලපානවා ෆුල් HD එකක් කලර් ග්‍රේඩ් කරනවට වඩා ටිකක් හොඳට 4K එකක් රෙකෝඩ් කරන්න පුළුවන් මම තව දෙයක් කියන්න මෙතනදී සාමාන්‍යයෙන් අපි ෆුල් HD නම් ගොඩක් වෙලාට ඉල්ලන්නේ අපි ෆයිනල් එක්ස්පෝර්ට් එක ෆුල් HD ඩිලිවර් වුණාට ඔයාලට 4K කේබල් කැපබිලිටි එකක් තියෙනවා නම් මේ 4K ගහන්න පුළුවන් නම් 4K ගහන්න හැබැයි 4K 25 වගේ නම් පුළුවන් ඒක ගහන්න යන්න එපා ඒක තේරුමක් නැහැ මේ තේරුමක් නැහැ කියන්නේ මේ එහෙම ගහලා කලර් ග්‍රේඩ් කරලා ෆුල් HD එකකට දෙන එක නෙමෙයි මම කියන්නේ සාමාන්‍ය සිනමා කැමරා වල ගොඩක් කරන්නේ සිනමා කැමරා වලින් ඔය ගොඩක් උගල දැකලා තියෙන කමර්ෂල් එහෙම සෑහෙන අමුතු ක්වොලිටි මේ කාලය ඇතුළත ගහන කමර්ෂල් සෑහෙන ක්වොලිටි මේකල කරන්නේ සරලවම සිනමා කැමරාස් පාවිච්චි කරනවා උදාහරණයක් විදියට බ්ලැක් මැජික් පොකට් සිනමා එහෙම නැත්නම් රෙඩ් කොමඩෝ රෙඩ් හීලියම් වගේ තමයි ගොඩක් කරලා පාවිච්චි කරන්න මෙහෙ හරිය වගේ දේවල් හරි පාවිච්චි කරනවා මෙහෙ නම් කමර්ෂල් ලෙවල්ට ගන්න මම දැක්කේ නෑ සමානට ගන්නද රිග් එක තියෙනවා නම් ගන්න පුළුවන් ඉතින් මේ ඒ වගේ එකක් කරලා ෆුල් HD වලට විතර එහෙම නැත්නම් මේ 720 වලට විතර ක්වොලිටි එක ඩවුන් කරලා මම බලන නිකන් මේ ෆුටේජස් net එකේ තියෙන ඩවුන් කරලත් ක්වොලිටි එක සාමාන්‍යයෙන් අපි මේ DSLR-කින් ෆුල් HD ගන්නකොට සෑහෙන ක්වොලිටි කලර් ක්‍රිස්පි කලර් ස්මූත් බටර් වගේ කලර් ග්‍රේඩ් කරන්න පුළුවන් නිකන් වතුර වගේ කලර් ග්‍රේඩ් දෙනවා මෙහෙම හාෂලා නැහැ ස්මූත් ඉතින් සෝනිකෙන් වගේ ගහුවනම් මේ වගේ හයිලයිට් ක්‍රෂ් වෙන තැන් වල හයිලයිට් ක්‍රෂ් වුණා නම් ටිකක් අවුල් වෙනවා මේ දේවල් මාර ස්මූත් කරන්න පුළුවන් මේ සිනමා කැමරා වල ඉමේජ් වල තියෙන සෙන්ස් එකට ඉතින් මම මේ කිව්වේ සිනමා කැමරා ගන්න නෙමෙයි මේ වෙන ප්‍රොසෙස් එක මම කිව්වේ එහෙම කියලා DSLR හොඳ නැහැ කියලා නෙමෙයි කිව්වේ එහෙම වරද්දල ගන්න එපා මේ මං කියන්නේ ඒක තමයි වෙන සිද්ධිය ඉතින් ඒකින්ද කලර් ග්‍රේඩ් එක අනිවාර්යෙන් රිග් එක මත බලපානවා වගේ ලෙන්සස් අනිවාර්යෙන් බලපානවා ඒකින්ද සහ මේ මිඩ් ඩෙප්ත් එක මං කලින් කිව්වා 8 එක 12 එක 16 15 ඔය වගේ මිඩ් ඩෙප්ත් අනුව මාරු වෙනවා මං කිව්වා ඔන්න ආවා එනම් ටිප් නම්බර් 5 එඩිටින් වර්ක් ෆ්ලෝ එකට මේක තමයි එඩිට් කරන කෙනෙක්ගේ ෆ්ලෝ එක එඩිටර් කෙනෙක්ගේ ෆ්ලෝ එක ඉතින් මේ එඩිටින් පැනල් එක මොකක්ද කියලා කිව්වොත් මේ ඩාවින්චි රිසෝල් එඩිටින් පැනල් එක මේ දින්නේ ටයිම් මේ ඩාවින්චි රිසෝල් ටයිම් ලයින් එක ඉස්සෙල්ලාම මම කලින් කිව්වා වගේ දැන් අපිට කතා කරන්න ලේසි මං කිව්වා වගේ බෑකප් කර ගන්නවා ෆුටේජ් ටික ඊළඟට රෝ ෆුටේජ් ටික බෑනවා වගේ ඩාවින්චි ක්‍රෝ ප්‍රීමියර් එකට ඉම්පෝර්ට් කරනවා සබ් ෆෝල්ඩර්ස් එක ඊට පස්සේ බලන්නට අපි කරන්නේ රෆ් කට් එක මොකද මේ රෆ් කට් එක කියන්නේ රෆ් කට් එක කියන්නේ අපි මෙතන මේ පළවෙනියටම කරන්නේ දීලා තියෙන ෆුටේජස් ටික එකතු කරනවා මොන විදිහටද මේක යන්නේ කියලා ඒ කියන්නේ නෝමල් කතාව අපි නිකන් නෝමලි ගොඩ නගනවා මොන විදිහ කමර්ෂල් එකක් නම් මොන විදිහටද මේක ෂූට් වෙලා තියෙන දේවල් ටික විදිහට ගොඩ නගගෙන යනවා කතාව පිළිවෙලට ඊට පස්සේ රිෆයින් කට් එකේදී රෆ් කට් එක තමයි ගොඩක් කරලා වොයිස් එකට යවන්නේ වොයිස් කරවන්න මං කිව්වා මට මතක ඇති ඔයගලන්ට
വോയിസ് എവിടെ ആവണോ കീഴ വോയിസ് കൂടെ കൂടെ ഓഡിയോ കഥാന്തരട്ട മറ്റേ ഓഡിയോ കിട്ടി ഗാഹുക വെടീമ മേ ഓഡിയോ എവിടെ ആവണേ ഒന്നോ ഈ വകേ മേ റഫ് കട്ട് റിഫൈൻ കട്ട് സമാനം അവിടെ ആവണം റഫ് കട്ടിക്കട പക്ഷേ അപ്പം നമ്മൾ കഥാ കൊടുക്കണമെങ്കിൽ ആടി മേടിക്ക ആടിക്കില്ല ഇല്ലെങ്കിൽ റിഫൈൻ കട്ടുകൾ Refine cutting karana tikak sharp karana me hadala dinne me kabila dinne edges harida palena me rough cutting kala dinne nikan api in and out gala video tika import kala dinne adan kadawak hari den kadawa den ekene harida kiwa in and out point kavala video tika timeline ekata dana rough cut ekek idawa refine ekak karana e dewa goda adu padu tika thawadiyak hadala ganna puluwan danne harida kavala meddin kapana den hadala refine cut ekak ada gana meke tama audio ekata dub karana danda යවන්නේ බලන්න පොලිය කරනවා නම් ඉදන්ට යවන්නේ එක් කරන්න. ඉතින් මේක තමයි ගොඩක් වෙලට හදලා කලයකටත් යවන්නේ. ඊට පස්සේ VFX CG කතාවට තමයි යන්නේ. එහෙම VFX කරන කැලලික යාට ගලවල වෙනම දෙනවා. මොකද VFX කරන දැන් වල අගයි ගුණක් අපපු ෆුටේජ් එක තමයි යාට දෙන්නේ. මොකද මුලයි අගයි දින එක VFX කරන්න වැඩ නැහැ. අදාළ කැලල දින දේ තමයි VFX හෝ CG කරන දඬ මේ දෙන්නේ. Sorry, I learned that. Thank you, Mangi. The next mom got the email method. Sorry, Mr. Mangi. Manga define got take a color grade current. Can I? Anama, I think, make it even. මෙතන දෙන්නේ මේ රෆ් කට් එකෙන් කද කියලා මං කිව්වා මං ආයෙ කියනවා රෆ් කට් එකේ වෙන්නේ සාමාන්‍යයෙන් අපි ඉම්පෝට් කරන ෆයිල්ස් ටික ඉන් එකයි අවුට් එකයි ගහලා වීඩියෝස් ටික ගන්නවා එතනදී ඊට පස්සේ අපි normal timeline එකට දාලා හදා ගන්නවා ඒක තමයි voice channel up කරනවා නම් ඒ කට්ටියට යවන්නේ ඊට පස්සේ රෆ් කට් එකක් අපි ආයෙත් හදනවා sharp කරලා තමුන්ට කපන්න පුළුවන් ද කියලා සමහරවිට මේ රෆ් කට් එක හදුවට පස්සේ refine එකට update යවන වෙලාවු තියෙනවා මේ එකක්වත් මේක තමයි හරියම පිළිවෙල කියන්න බෑ මොකද කලර් ග්‍රේඩ් එක සමහර වෙලාවට
රිෆයින් එක ගාවට විතර එනවා. ඊට පස්සේ VFX වලට නම් අර ෆිල්ම් එක පෙන්වන්න කියලා ඔයගොල්ලන්ට ගියේ යන්නේ ඒකට. මේ මේ රිෆයින් කට් එක තමයි ඩබ් කරන එක කරලා වොයිස් කරන එකට යවන්නේ. ඒක වෙනස් වෙන්න පුළුවන් කමර්ෂල් එක මේ වීඩියෝ ටයිප් එක අනුව. ප්‍රොඩක් කමර්ෂල් එකද කමර්ෂල් එකද ෂෝට් මූවි එකද මේ ඩොකියුමන්ටරි එකද ඔය වගේ ටයිප් කරන මියුසික් වීඩියෝ එකද ඔය විදිහට අනුව. මියුසික් වීඩියෝ එක කරන කෙනෙකුට මියුසික් වීඩියෝ එක ඔය විදිහට පිහදලා රෆ් වොයිස් එකක් තමයි ඉස්සෙල්ලා මේ වන්නේ මියුසික් වීඩියෝ වල. ඒ වෙලාව මේ තමයි කියලා අපිට වීඩියෝ හදන්න ගන්න. ඒ ඇස්සේ ඔඩියෝ ගන්න එක නම් හරියට ඔඩියෝ එක ඔක්කොම හදනවා. හදලා ඔක්කොම කරලා ට්‍රැක් එක මික්ස් ඇන් මාස්ටර් කරලා ඔක්කොම කරලා එඩිට් කරන කෙනාට ආයි ෆයිල් එක එවනවා. එව්වට පස්සේ VFX දානවා දානවා නම් දානවා. ඊට පස්සේ තමයි කලර් ග්‍රේඩ් කරලා ආයෝක එඩිට් එකට ගිහිල්ලා යන්නේ. ඉතින් මේ වගේ VFX ෆුටේ මොනවාරි තියෙනවා නම් ඒක රිෆයින් කට් එකෙන් පස්සේ ඇඩ් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි කලර් ග්‍රේඩ් එකට යන්නේ. සමහර වෙලාවට මේ කලර් ග්‍රේඩ් එක මෙතනට එන්නත් පුළුවන්. කලර් ග්‍රේඩ් එක ඇවිල්ලා VFX එක එන්න පුළුවන්. ඉතින් ඒක ඒ කරන දේ අනුව ඩිපෙන්ඩ් වෙනවා මොකද්ද කියලා. CGI එකක්ද මොකද? අර මම කිව්වා බ්ලෙන්ඩ් එකෙන් CGI වගේ දෙයක් කරනවා නම් අනිවාර්යෙන් ඒක කලර් ග්‍රේඩ් කරන්න ඕනේ. එතකොට අනිවාර්යෙන් VFX එක උඩට එනවා. කලර් ග්‍රේඩ් එක යටට යනවා මේ දින විදියට. සමහරවිට කලර් ග්‍රේඩ් කරාට පස්සෙත් VFX දානවා. නිකන් ඔය හිතන්න ෆෝන් එක උඩින් පේන දෙයක්. අර නිකන් අර ට්‍රාන්ස්පරන්ට් වගේ යන දේවල් වලට කලර් ග්‍රේඩ් එක දැම්මම ඒක ඩාර්ක් වෙලා ගිහිල්ලා නැති වෙලා යන්න පුළුවන්. ඉතින් ඒකින්ද සමහරවිට කලර් ග්‍රේඩ් කරාට පස්සෙත් VFX වගේ දේවල් ඇඩ් වෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට මේ ෆිල්ම් එක දාලා පෙන්නන්න ආවේ මේ මෙන්න මෙතන මම ඔයාලට මේ පෙන්නනම් බොඩි කෑල්ලක්. මේ බැටන කෑල්ල මේක මේක හදලා තින්නේ තනිකර රෝ ෆුටේජ් එකක් මේ කනන් සීලොග් වලින් ගත්තේ වගේ. ඉතින් මේ වලල්ල දාලා තින්නේ මම තනිකරම රෝ ෆුටේජ් එකට. ඒ කියන්නේ කලර් ග්‍රේඩ් කරන කලින් තනිකර අමුවෙන් ගත්ත කැමරා එකට තමයි මේ ආෆ්ටර් ඉෆෙක්ට් දාලා. ඒ කියන්නේ මේ ප්‍රීමියර් එකට දාලා අර මං කලින් වගේ අගයි හොන කබලා හරි කෑල්ල අරගෙන ඒක ආෆ්ටර් ඉෆෙක්ට් වල දාලා තමයි මේ වලල්ල වගේ උඩින් දාලා මේ වැටෙද්දි මේ ග්ලෝ වෙලා යන ස්මෝක් ඉෆෙක්ට්ස් දාලා මේක උඩින් අර නිකන් දුම යනවා වගේ කොහොමද පේනවා ඇති මම දන්නේ ලැග්ද කියලා. ඒ වගේ ඒවා දාලා ওই විදිහට කැඩිලා හැදෙන විදිහට මේ දෙන්නේ කැඩිලා හැදෙන විදිහට හදලා තියන්නේ. මේ අමු ෆුටේජ් එකට තමයි දාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඕක කලර් ග්‍රේඩ් එකට අරන් ගිහලා කලර් ටෝන් ඔක්කොම මාඩු කරලා ඊට පස්සේ ඕවරෝල් ලුක් අප් එක මෙන්න මේ විදිහට එන්නේ. ඉතින් මං කලින් ගියා මේක මේ අපි හදේ පීකි බ්ලයින්ඩර්ස් විදිහට ටිකක් ඒ ලයින් එකට. ඉතින් මේකේ කැමරා ගොලක ගොලන්න තේරෙන්නේ නැති පීකි බ්ලයින්ඩර්ස් ඕගොල්ලෝ බලලා තියෙනවා. කැමරා රිග් එහෙම සෑහෙන රියලෙක්සා ඒ වගේ සෑහෙන සිනමා කැමරාස්. ඉතින් ඒ වගේ දෙයක්කින් ගන්න ඉමේජ් ක්වොලිටි එකයි මේ වගේ කැනන් එඩිටි එකකින් වගේ ගන්න නෝමල් DSLR එකකින් ගන්න එකකයි අද ලොකු වෙනසක් තියෙනවා. මේ ෆේස් ස්කින්ස් ලොකුවට හදන්න බැරි සහ ඕවරෝල් ටෝන් එක තමයි ක්ලියර් කරන්න බැරි. මං කිව්වා වගේ අර 8 bit footage සහ log වල තියෙන විදිහ ඒකයි මං කිව්වේ grade එක depend වෙනවා කියලා. rig එක එහෙම නැත්නම් මේ camera සහ lenses මත මෙතන තියෙන්නේ 51.8 එකක් දාලා සහ 7200 2.8 එකක් දාලා. ඉතින් ඒකයි grade එක depend වෙනවා කියලා මම කලින් tip එකේ ඔයගොල්ලන්ට කිව්වේ. ඉතින් මේක කරාට පස්සේ ඔය කලර් ග්‍රේඩ් එක ඔහෙට මාරුලා හරි මෙහෙට මාරුලා හරි කොහොමද කලර් ග්‍රේඩ් එකෙන් පස්සේ ඊළඟට එන්නේ ඔඩියෝ ගැල්ල. මං කිව්වා මේ දැන් මම ඔඩියෝ එක හදනවා. ඊට පස්සේ එඩිට් කරන එක නා බලන දැන් කලර් එකත් හරි VFX ටිකත් හරි හරි මේ මේ කට් ටිකත් හරි ඔක්කොම ටික හරි. ඊළඟට මේතර ඔඩියෝ එක දාලා බලන මේවා ප්‍රනන්ස් හරිද මේවා හරියට ඇහෙනවද මදිද එහෙන කොහෙද ඉස්සෙන්න ඕනේ කොහෙද පාත් වෙන්න ඕනේ ඔය වගේ දේවල් ටික ස්මූත්ද ට්‍රැක් එක ස්මූත් කරනවා. ඊට පස්සේ යනවා ටයිටල්ස් මොනවා හරි දාන්න තියෙනවා නම් ඒ කියන්නේ මොනවා හරි ඔය text plates මොනවා හරි දාන්න දිනවනවා නම් ඒ වට යනවා. ටයිල් ගම මොකදද ඔයම දාන්නා කියලා මොනවා හරි අකුරු මොනවා හරි දාන්නේ ඒ වගේ යනවා නම් යනවා. ඉතින් මේ VFX CG මං කිව්වද්දි මේ motion effects මොනවා හරි ඔය 2D animation ලා අපි කරන්නේ ඒ වගේ දේවල් හැම එකක්ම මේකට දානවා. ඊළඟට තමයි delivery එකට ලෑස්ති කරන්නේ. මේක තමයි overall editing workflow එක. මේක දැනගෙන ඉන්න මෙතන editors ලා ඇති වුණ තරම් මේවා මාරු කළ කරන ඇත්තදී. ඉතින් මේක මාරු වෙන්න පුළුවන් මේ යට ටික. නමුත් මේ දෙක මාරු වෙන්න බෑ. ඒකත් මම කියන්න මේ දෙක මාරු වෙන්නේ නැහැ කොහොමවත්. මේ මේ මේවා මාරු වෙන්න පුළුවන් සමහරට මේ ටයිටල් හදලා එකපාරට එන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා. එහෙම මේක නීතියක් කියලා නැහැ. ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. මේක මගේ කලින්ම මුලින්ම කිව්වේ ස්ටෑන්ඩඩ් එකෙන් දේවල් කඩන්න පුළුවන්. වා දන්නවා නම් සා ඔයාගේ වීඩියෝ ටයිප් කරනවා කැඩෙනවා. මම සමහරට වීඩියෝ ගන්න ඔක්කොනම කලින් රෆ් කට් එකෙන් පස්සේ කෙලින්ම කලර් ග්‍රේඩ් එකට එන විලාසවල් තියෙනවා.
මට ලේසි කියලා හිතෙනවා මං කලර් ග්‍රේඩ් එකට ඇවිල්ලා ආයි රිෆයින් කට් එකට ගිහිල්ලා ඒක ෂාප් කට් කරලා VFX කරලා ඔඩියෝ අදලා ටයිටල් දෙනවනම් දාලා අන්තිමට ඒකින්ද ඒක ඔයාට කැමති විදිහට කරන්න තියෙන වීඩියෝස් අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. Right, tip number 6, safe margins. මේක අනිවාර්යෙන් දැනගන්න ඕන දෙයක්. මෙතන ආෆ්ටර් එකක් පාවිච්චි කරන කෙනෙක් ගෙනම් අනිවාර්යෙන් මේක දැනගන්න දැනගත යුතුමයි සහ වීඩියෝ ඩිලීට් කෙනෙක් ඉන්නවා නම් ඒක දැනගන්න ඕනේ. මොකද මේ safe margin පාවිච්චි කරන්නේ අපි මේ මෙතනින් එහා දිනක හිතන්න එපා මේක මේ බෑග්ග්‍රවුන්ඩ් එක හොඳේ. දැන් මේක වීඩියෝ එක මොකද කියලා හොයා ගන්න බැරි වෙනවාට. මේ ටික නෑ. මේ මේ අලු පාට කොටුව මේ අලු පාට කොටුව තියන්නේ මෙන්න මේ අලු පාට කොටුව තමයි වීඩියෝ එකේ අන්තිම කෙළවර කියලා හිතාගන්න. මේ මෙතන අන්තිම කොටුව මෙතන. හරි මෙතන. මෙතන. සේ මෙතන. මේක තමයි අන්තිම කොටුව. මේක තමයි වීඩියෝ එක ඇතුළේ තමයි වීඩියෝ එක තියෙන්නේ. මේ වීඩියෝ එකේ චුට්ටක් දුරට ආෆ්ටර් ඉෆෙක්ට්ස් එක ගැන ගොඩක්ම ඇවිල්ලා තියෙනවා. සේෆ් මාජින් එක ඩිප් බයි ඩිෆෝල්ට් එනවා. ප්‍රීමියම් එක නම් අපේ රූල දීලා හදා ගන්න ඕනේ. මේ සේෆ් මාජින් මොකටද දාන්නේ? සේෆ් මාජින් දාන්නේ අපි සෝෂල් මීඩියා වල මොනවාට වීඩියෝස් හදනවා නම් මොනවාට ඒව දේවල් කරනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ දන්නවා. අපි පාවිච්චි කරන ෆෝන්ස් වල ටෙම්පර්ඩ් ග්ලාස් එක කයින්ින් වදිනවා. මේ ටෙම්පර්ඩ් ග්ලාස් එක හින්දා වීඩියෝ එකේ නූලක් විතර කැපෙන්න තියෙන chance එක සෑහෙන වැඩි. මේ පැත්තේ ටෙම්පර්ඩ් ග්ලාස් එක යනවා අර කළු පාට එකක් උඩ එන සමහරක ටෙම්පර්ඩ් ග්ලාස් තනිකර ට්‍රාන්ස්පරන්ට් එකකින්ද සමහරට පේනවා ආග වෙනකම් සමහරේ කළු පාට ලයින් එක කිනියට මේකින්ද වීඩියෝ එකට අවශ්‍ය කැලේ සමහරට කැපෙන්න පුළුවන්. ඉතින් මේ මේ සේෆ් මාජින් නාවේ ටෙම්පර්ඩ් ග්ලාස් ඉඳ නෙමෙයි ඒක වරද්දලා ගන්න එපා. මේක මේ එක දෙයක් විතරයි. මේ වගේ හිතන්න බිල්ඩ් බෝඩ්ස් තියෙනවා පාරේ ගහලා වුණ තරම් බිල්ඩ් බෝඩ්ස් වල අගේ එජ් එකක් යනවා ඔය පැස්සෙන් මේවා වෙන්න ඔය වගේ ප්‍රොටෙක්ෂන් ලයින් එකක් යනවා. ඉතින් මේකේ වීඩියෝ එක අස්සෙත් සමාන වෙලාවට ඒ බෝඩ් එක අස්සට යවෙනවා. එහෙම වුණොත් එහෙම ඔයා දාන ඩීටේල්ස් මොනවාරි මේක අස්සෙත් ගියාට පහරින් මිනිසුන්ට ඒක පේන්නේ නැහැ. ඉතින් ඒකින්ද තමයි අපි මේ වීඩියෝ එකෙන් පොඩි මාජින් එකක් තියෙනවා. මෙතන ග්‍රැෆික් ඩිසයිනින් කරන්න නම් අපි අනිවාර්යයෙන් මාජින් එකක් තියෙනවා. එතකොට ඒ වගේම වීඩියෝ එකෙදිත් මාජින් එකක් තියෙනවා. ඒක තමයි සල්ලම මේ මාජින් සේෆ් මාජින් කියලා කියන්නේ. ඉතින් මේ මාජින් එකේදී කැපෙන්නේ නැති වෙන තමයි කරන්නේ. ඒ කියන්නේ මේ අයිනට ඒ කියන්නේ වීඩියෝ එක මෙතන වෙනකම් ප්ලේ වෙනවා. නමුත් අපි මොනවා ටෙක්ස් මොනවා හරි දානවා නම් නම්බර්ස් මොනවා හරි දානවා නම් අවශ්‍යම දේවල් මොනවා හරි වීඩියෝ එකේ පේන දේවල් දානවා නම් ගොඩක් වෙලාවට මෙච්චර අයිනටම කරන්නේ නැහැ. ගොඩක් අයිනට කරන්නේ නැහැ. ඉතින් ඊළඟට තියෙන ඇක්ෂන් සේෆ් එක මෙතනට පොඩ්ඩක් ඔය මිනිසුන්ගේ රූප වගේ ගියට ප්‍රශ්නක් නැහැ. අයිනට කපනවට වඩා ඒක සීන් එකකට මාරු වෙනවා. ඉතින් මේ ටයිල් සේෆ් කියලා තුන්වෙනි ලයින් එකක් යන්නේ මේක ඇතුලේ තමයි ටයිල්ස් යන්නේ. ඒ කියන්නේ මේ මෙච්චර අයිනට ටයිල්ස් යන්නේ නැහැ. එතකොට මොන මෙච්චර කොහොමද කැපෙන ඩිවයිස් නැහැනේ. මෙච්චර විතර අඟලක් විතර අපි ෆෝන් එකෙන් කැපිලා ටෙම්පර්ඩ් එක යන්නේ නැහැ. මිලිමීටර ගානක් කැපිලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිට දාන දේවල් ඔක්කොම මේ ටයිල් සේෆ් එක ඇතුලේ ලයින් එක ඇතුලේ දාගන්න පුළුවන්. එතකොට කැපෙන්නේ නැහැ. මේක තමයි කරලම මේ සේෆ් මාජින්ස් කියන්නේ. එලිමන්ට්ස් ක්‍රොප් වෙන තියෙන chance එක තමයි මේකෙන් අඩු කරන්නේ ඔයගලන්ට දීලා. සහ මේ අර මං කිව්වා වගේ aspect ratio මාරු වෙද්දී මේවා පේන විදිය මාරු වෙනවා. එතකොට කැපෙන්න තියෙන chance එකක් තියෙනවා. ඒකෙන් ඉඳයි හතර වටින්ම safe margin දීලා වීඩියෝ එක ඇතුළට අර pack කරන්න වගේ හදලා තියෙන්නේ. tip number 7 ඔන්නඔගල සෑහෙන දෙනෙක් හොයන දෙයක් සහ දැක්කට දාන දෙයක්. Black bars, letter box, cinema scope, envelope, cinema, cinematic bar. හරිද? මේක මොකද්ද කියලා කියන්න ගොඩක් අය දන්නේ නැහැ. හෝ සමහර අය දන්නේ නැහැ. ඔව් දන්නේ නැහැ සහ මේක හැමෝම දානින්ද දානවා. කතාව මේක හැමෝම දානින්ද දානවා. ගොඩක් අය කරන්නේ මේක හැමෝම දානින්ද දානවා. මොකද්ද මේ බ්ලැක් බාර් එක? හැමෝම දන්නොත් අපි වීඩියෝ එකක් මොකද යදද්දි මේක උඩින් බ්ලැක් බාර් එකක් දානවා. මේ යටින් උන් දාන උඩින් උන් දාන. ඇයි මේක දාන්නේ කියලා මම දන්නේ කොහොමද දන්නේ නැහැ. මේක දාන්න ඕනේ මොකද කියලා දැනුවත් වීම නැහැ හරියට සහ දාන්නේ ඇයි කි මොන ඒවටද දාන්නේ කියලා දන්නේ නැහැ. ගොඩක් මියුසික් වීඩියෝ වල මේක දානවා. YouTube එකේ අපි දැකලා තියෙන ගොඩක් වීඩියෝ වල මේක තියෙනවා. ඇයි මේකක් මම බ්ලැක් බාර් එකක් දාන්නේ? ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ එඩිටින් හිස්ටරි
editing history ke history ka mang ka bada hola banne le mang chota gena me history ke isara mang ka 35 mm kila size ekinda ma api film baluwe ara samana kotu wage thiyenne mang andala penne eda e wage ekakinda ma me hadanne ithin ohoma kala tv eke yaddi depatthen samallaata kalu paata thiruwak iduru wenawa තවත් සරලවම කියනවා නම් මම ඔයාලට පෙන්නන්නම් black bar එකක් දෙපැත්තෙන් හිටිනවා මෙන්න මේක බලන්න මේ දින්නේ aspect ratio වෙනස් වුණා මෙන්න මේක තමයි ඔය black bar කියලා හැමෝම කියන්නේ සරලවම අරක පෙන්නලා මේක මේ පැත්තෙන් තියා ගන්න මේ black bar එක තියෙද්දි හැමෝම හිතන මේක මෝ සිනමැටික්. ඒක නැත්නම් මේක සින මේක දැම්මම සිනමැටික් කියලා. ඇත්ත අපි ඒක අර පුරුදු කරගෙන ඒක දැම්මම අමුතු නිකන් ලුක් එකක් එනවා. ඇත්ත. කාටින හැබැයි ඒක දාන්නේ ඇත්තටම ලුක් එකක් එන්න නෙමෙයි ඒක කලින් දැම්මේ වෙන පර්පස් එකකට. නමුත් අද ඒක පාවිච්චි කරන්නේ ලස්සන ඇඩ් කරන්න. සහ අද වෙද්දි තායිත් මේ ඇස්පෙක්ට් රේෂියෝ මාඩුල අමුතු අමුතු විදිහේ ඩිස්ප්ලේස් වල අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ 21 film hall වල යන ඒවා මෙන්න මේ 235 into 1 ගේ aspect ratio එකෙන් යන. එතකොට මේ වේ අනිවාර්යෙන්ම යටින් black bar එකක් මෙහෙම මම කියන්න පුළුවන් නේ. මේ black bar එකක් මෙහෙම යනවා 235 එකක් සාමාන්‍යයෙන් ඔය Netflix වගේ විශේෂම TV එක නංගුඩක් කියන ලාට් black bar යනවා TV එක යටත් black bar යනවානේ. TV එක යට black bar යනත් ඔය කතාවින්ද. බැරි වෙලාවට TV එකක් බලනකින් වෙන aspect ratio එකෙන් බැලුවොත් එහාට මේක කැපෙනවා. හිතන්නකෝ අපි 16:9 වලින් වීඩියෝ එක තමයි YouTube එකේ තියෙන්නේ මෙන්න මේක තමයි YouTube එකේ තියෙන සහ අපි ඩේලි බලන aspect ratio එක. ඉතින් ඇත්තටම අපි දැන් රෙකෝඩ් කරලා තින්නේ 16.9 වලින්. අපි ඒ වුණාට මේකටත් aspect මේ කබල black bar එකක් දානවා. ඇයි එහෙම කරන්න කියලා කිව්වොත් සමහරවිට මෙයා වෙන resolution එක device එකක් නම් පාවිච්චි කරන්නේ ඒ black bar එක අරකට fit වෙලා මෙයාට වීඩියෝ එක නොකැපි වීඩියෝ එක බලන්න. එහෙම නොදා ගියොත් වෙන්නේ මේ aspect ratio එකට set වෙන විදිහට මේ වීඩියෝ එක සුබුම් වෙනවා. එතකොට මේ දෙපැත්ත මෙහෙම කපල යනවා. කපල ගියම මේ දින දින දේවල් මෙතන තියෙන දේවල් යාට පේන්න දු වෙනවා. සරලම කිව්වොත් ඔන්න කතන්දරයටයි black bar කියන එක පාවිච්චි කරන්නේ. මම හිතන්නේ ඒක දැනගන්න අනිවාර්යෙන් දැනගට යුතු දෙයක්. සහ මේක දාන sizes තියෙනවා 235 into 1 ඔය වගේ එක එක sizes තියෙනවා black bars දාන. ඉතින් ඒක වගේ වැඩ යනවා මාරුනා. නමුත් ඔය YouTube එක නම් නිකම් ප්‍රීමියර් ප්‍රෝ එකේ crop කරන්නේ 108:12 අතර පඩතරකින් crop කරනවා. උන්ට වඩා මේ black bar එක දාන්න එපා. නිකම් ඊමස හීනි පටියක් යන්නේ මෙන්න මෙහෙම. ඊට පස්සේ බලන ගණන මෙන්න මේ වගේ චුට්ටි පටියක් ඉදිරු වෙන්නේ. ඒකින්ද උන්ට වඩා black bar එක දාන්න යන්න එපා. ඇත්තටම කියද්දි YouTube එකේ black bar එක අනවශ්‍යයි. ප්‍රශ්නේ තියෙන්නේ black bar එක දාන්න වෙලා තියෙන්නේ YouTube සමහර smart phone වලින් බලුවට ගෙදර තියෙන මොනිටර් එකෙන් YouTube බලන සමහර අපි දන්න smart TVs දැන් මාකට් එකේ තියෙනවා. ඉතින් ඒකින්ද මේ මාකට් එකේ smart TV තියෙනින්ද smart TV වලින් YouTube බලලා ඉන්න ඕන තරම්. එතකොට මේ TV වල aspect ratio එක වෙනස් නම් අපි දාන වීඩියෝ එකට අනුව සමහර crop වෙන දින chance එක වැඩි. ඒකින්ද තමයි අදලත් අපි පාවිච්චි කරන්නේ මේ මොකද්ද black bar එක. ඉස්සර කාලේ black bar පාවිච්චි කරලා aspect ratio මාරුවෙච්ච TV ආපු හින්දා නමුත් අවුරුදු ගණන් 16:9 කියන TVs තමයි අවුට් උනේ. නමුත් දැන් අද වෙද්දි අල්ට්‍රා වයිඩ් මොනිටර්ස් අවිල දිනවා 21:9.1 වගේ ඒව අවිල දිනවා මේ ෆෝන් වල අලුතෙන් මංග ෆුල් ස්ක්‍රීන් ඩිස්ප්ලේ වල aspect ratio එක මෙහෙම එන්නේ. ඉතින් මේ වගේ එද්දි මේ වගේ එකක් ආපු ගමන් මේක මම කලින් කිව්වා දෙපැත්තෙන් black bar එකක් යනවා. මම දැකලාදී මේ ෆුල් ස්ක්‍රීන් ෆෝන් එකක් නම් මම පාවිච්චි කරන්නේ YouTube එකේ කියලා වීඩියෝ එකක් බලද්දි දෙපැත්තෙන් අනිවාර්යෙන් black bar එකක් යන්න ඕනේ. ඉස්සර අපිට එක පේනුන්නේ නැහැ. මොකද අපිට බටන් තියෙන යට ටැබ් එකක් සහ selfie camera ඔය කතන්දර තිබ්බ දෙපැත්තේ. දැන් මේ ටික ගැලවිලා full screen display එකට ආව විතරයි වීඩියෝ එක දෙපැත්තෙන් යනවා. ඔය white screen එක වීඩියෝ එකක් බලුවා වුණත් මෙන්න මේ වගේ යනවා.
ෆෝන් එකේ ඔයා හිතන්න ෆෝන් එකේ ඔයාට මේ පැත්තට පින්ච් කරන්න පුළුවන් දෙපැත්තට මෙහෙම ඇදලා වීඩියෝ එක zoom කරපු ගමන් මෙන්න මේ උඩිනොයි යටිනොයි වීඩියෝ එක කපලා යනවා. අනේ වරෙන් කපලා යනවා කරලා බලන්න කරලා නැත්තම්. ඉතින් මේ වගේ දේවල් එතකොට බ්ලැක් බාය කියන්නේ මේ පැත්තෙන්. නමුත් දැන් අද වෙදී පළල් අතරත් වැඩි වෙන හින්දා තමා ඔය මේ බ්ලැක් බාය එක දාලා තියෙන්නේ උඩිනොයි යටිනොයි. ඉතින් මේක ඇස්පෙක්ට් රේෂියෝ එකත් එක්ක යන්නේ ඩිවයිස් එකත් එක්ක මාරු වෙනවා. ඕකයි ඔය සිනමා බායක දාන්නේ එක මට අත්තරම කියන්න ඕන උනේ. ඉතින් එක අද වෙද්දී බර්ත්ඩේ පාටිකට ඉඳලා සිනමා බායක දාන්න ගානකට ඇවිල්ලා තියෙනවා. අත්තරම යූටියුබ් දාන්න එකටත් ඔය කතන්දර වෙලා තියෙන්නේ දැනගෙන දාන්න. ඒක තමයි අත්තරම මේ බ්ලැක් බායකක් දාන්න සහායක ටික අමුතු ලස්සනක් දෙන ඇත්ත කතාව එක. මෙතන හවු ටු ඇඩ් කියලා මම දාලා තියෙන්නේ ප්‍රීමියර් ප්‍රෝ එක නම් පුළුවන් ලේ එකක් ඇඩ් කරලා ක්‍රොප් එක ඇදලා අරගෙන ක්‍රොපින් ටූල් එක ඇදලා අරගෙන ඒක 100 ගණන් අඩු කරලා ඔයාලට ලේ එකට දාන්න. ඩාවින්චි එක නම් ඔයාලට ඒත් පුළුවන්. ඩාවින්චි එකේ ඉන්බිල්ට් එකක් එනවා වර්ක් ස්පේස් එකේ. මොකක්ද මේක නම? ටයිම් ලයින් ස්කෝප් කියලා මොකක් හරි එකකින් එන්නේ වර්ක් ස්පේස් කියන උඩ එන ටැබ් එකේ. ඒක ගෙලින්ම ගියාට පස්සේ 230 5 4 into 1 ඔය වගේ ඇස්පෙක්ට් රේෂියෝ 3-4 දීලා දෙනවා. ඒක කැමති කද්ද දාන්න බෑ. නැත්නම් කලර් පැනල් එකට ගියාට පස්සේ කස්ටම් මෝඩ් එක චේන්ජ් කරලා ගන්න බලන් ඔයාට අවශ්‍ය විදිහට බ්ලැක් බාර් එක. මේක මිස් යූස් කරන්න එපා. දැන් ඉතින් මිස් යූස් කියලාම නෑ. දැන් ඇස්පෙක්ට් රේෂියෝ වෙනස් වෙන හින්දා මේවා මාරු වෙනවා. දාන එක වර්ත් අවුලක් නැහැ දැම්මට. දැනගට දාන්න ඇයි දාන්න කියලා. ටිප් නම්බර් 8 10:38 වෙලාව ටගල් කරන්න ගොමුදා පොඩ්ඩකින් ඉවරයි. මේ ටිප් නම්බර් 8 ඔන්සෙට් කෝඩිනේෂන්. මේක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ ඉන්නේ ෆොටෝ ගන්න කෙනා, මේ ඉන්නේ වීඩියෝ ගන්න කෙනා. ඔයා වෙඩින් කරන කෙනෙක් ගන්න බලා පාටි ඉවෙන්ට්ස් මොනවා කරත් අනිවාර්යෙන් කෝඩිනේෂන් එක වැදගත්. අනිවාර්යයෙන්ම මම දැකලා තියෙන දෙයක් සහ මට එක්ස්පීරියන්ස් එකෙන් තියෙන දෙයක් ෆොටෝස් ගන්න වෙලාවට වීඩියෝ කරන්න එපා. වීඩියෝ ගන්න වෙලාවට ෆොටෝස් ගන්න යන්න එපා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ වීඩියෝ ගන්නලාට ෆොටෝ ගේවට ප්‍රශ්නයක් නැහැ. සෝරි. වීඩියෝ ගන්නලාට ෆොටෝ ගේවට ප්‍රශ්න නැහැ. ෆොටෝ ගන්න වෙලාවට ඔයා වීඩියෝ කරන්න නම් යන්න එපා. මොකද මෙයා ෆ්ලෑෂ් එක ගන්න වෙලාවට මෙයාගේ ඇතුළේ රෙකෝඩ් වෙනවා. ඊට පස්සේ ඕක ගෙනල්ලා පෝස්ට් එකට දාලා එඩිට් කරන්නේ නැති හොඳම දැන් මෙයා මේ බ්‍රයිට් හිනා වෙනවා, මේ ග්‍රූම් හිනා වෙන කෑල්ල හරියට මෙද්දි මෙයා ෆ්ලෑෂ් එක ගන්නවා. ගහපු ගමන් ඔයාගේ ෂොට් එකේ ෆ්ලෑෂ් එක චටස් ගහලා මුළු ස්ක්‍රීන් එක පුරාම ගිය ගමන් ඔයාට මේ ෂොට් එක අයින් කරන්න වෙනවා. ඔක කලර් ග්‍රේඩ් එකට අරන් ගිහිල්ලා කලර්ස් ටික මාටු කරගොන් කලර්ස් ටික ඔක්කොම බෑෂ් වෙලා යනවා. ඒකින්ද අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න මෙයාට කියන්න මම වීඩියෝ කරනවා. ඊට පස්සේ ඔයා අරගෙන ෆොටෝ එකක් ගන්න, නැත්නම් ෆොටෝ එකක් ගහලා වීඩියෝ කරන්න. ඒ වගේ කෝඩිනේෂන් නම් අනිවාර්යෙන්ම ඉවෙන්ට් කරද්දී අවශ්‍යයි. හොඳගල දින ඕන තරම් ෆොටෝ ගන්න අය ඒගොල්ලන්ගේ ලෙවල් එකකින් ෆොටෝ ගහගෙන යනවා. වීඩියෝ ගන්න ඒගොල්ලන්ගේ ලෙවල් එක ගන්න. අන්තිමට දෙවැත්තරම් මොනාරි වෙලා ඉෂු එකක් ගොඩක් වෙලාට වෙන්නේ වීඩියෝ ගන්න වෙලාට. ඒක හින්දා වීඩියෝ ගන්න කෙනෙක් නම් අනිවාර්යෙන් ඉවෙන්ට් එක ෆොටෝස් ගන්න ඇත්ත එක සමහර වෙලාවල එනවා. අපිට කරන්න බෑ එහෙම කියලා හැම වෙලෙම කරන්න බෑ. නමුත් මේ වගේ මේ ප්‍රී ෂූට් එකක් ගන්න වෙලාවකට හෝ එළියට ගිහිල්ලා ෆ්‍රී වෙලාව ෆ්‍රී අපිට කෝඩිනේට් කරගන්න පුළුවන් වෙලාවට අනිවාර්යෙන් ඒ දේ පාවිච්චි කරන්න. ඔන්සෙට් එකේදී අනිවාර්යෙන් වෙලාව මැනේජ් කරගන්න බලන්න. සීමිත වෙලාවක් වෙන්ඩ එකේදී අපිට හම්බෙන්නේ ඒ ඇතුළත කෝඩිනේෂන් එක ඉතාම වැදගත්. මොකද මං කලිනුත් කිව්වාගේ පොළුවට පහින කෑල්ල හරියට වාට හරියට ෂූට් කරගන්න බැරි වුණොත් ආයි පොළුවට නැගලා පහින කෑල්ල කියන්න බෑ මේ දෙන්නට. සහ පොල් ගෙඩිය බින්දින කෑල්ල වාට ෂූට් කරන්න ඕනේ කියලා පොල් ගෙඩිය හරියට බින්දුන්නේ නැහැ කියලා ආයි පොල් ගෙඩිය බින්දීම කියලා ඒ වගේ වැඩ කරන්න බෑ. අනිවාර්යෙන්ම ටයිම් එක ෆ්‍රේම් එක මං කිව්වට කලින් පාට් එක කිව්ව දේවල් ඔක්කොම ටික අරගෙන මේක හොඳ ෆ්‍රේම් එකක් ගන්න හැම වෙලෙම ට්‍රයි කරන්න. මෙතනදී මේක කැමරාස් තියාගන්න එපා. මම මේක මේ අන්තිම එක දාලා තියෙන්නේ මේ අර ගොඩක් දෙනා නිකන් අර ලයින් අප් එකට කැමරා එක තියන් ඉන්නවා. නමුත් ඒක වෙන්න ඕනේ ඇත්ත කතාව එහෙම නෙමේ. කැමරා එක තියාගන්න ඔයා හෝල් කරගන්න ක්‍රියේටිවිටි ගත් එක්ක ප්‍රෙෂන් එකක් එක කැමරාවක් හැම වෙලෙම පාවිච්චි කරන්න. මම ෂූට් කරන මේදී මේ ක්‍රියේටිවිටි ගත් එක ගෙනගෙන නැතුව කැමරාව කෙනෙක් ඇදලා දැන් සමහරවිට ගංගර කැමරාවක් තියෙනවා කියන එහෙම සීනින් ඉන්නවා. මට අත්තරම කියනවා කැමරාවක් මොන විදිහට තියන් ඉරියත් අලුත් දෙයක් කරනවා නම් කැමරාවකින්
ठीक है, हरी।